ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අදත් අපි යූ මීඩියා යුටියුබ් නාලිකාව ඔස්සේ සංස්කෘතික ප්‍රභේදයන්හි ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදයක් වන සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අපේ අවධානය යොමු කරමු. සම්භාව්‍ය සංස්කෘතිය කියලා කියන්නේ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් හා පළකිරීම් මත ගොඩනැගුණු සංස්කෘතියක්. ජන සංස්කෘතියේ පවතින මූලාශ්‍ර පදනම් කරගෙන පසුකාලීනව විවිධ චින්තකයින් කලාකරුවන් නිර්මාණය කළ සංස්කෘතිය සම්භාව්‍ය සංස්කෘතිය ලෙස අපි හඳුන්වනවා. ජන සංස්කෘතියට සාපේක්ෂව සම්භාව්‍ය සංස්කෘතිය කියන්නේ උසස් සදාචාරාත්මක වූත් බුද්ධිමය වූත් සංස්කෘතියක්. කාර්මික සමාජයේ ක්‍රියාකාරීත්වයේ පාදක කොටගෙන සාම්ප්‍රදායික සමාජ නූතන සමාජ බවට පත්වීම ආරම්භ වුණා. ඒ වගේම මානවවාදය, බුද්ධිවාදය, විද්‍යාව, දර්ශනවාදය, අධ්‍යාපනය ආදී විවිධ ක්ෂේත්‍රයන්හි වර්ධනයත් සමග සම්භාව්‍ය සංස්කෘතියත් ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ වෙනවා. සම්භාව්‍ය සංස්කෘතිය මානව සමාජයේ පරිණාමයේ නිශ්චිත මට්ටමක් සමග සම්බන්ධ වන අතර එය නිර්මාණය කරනු ලබන්නේ ඊට විශේෂ බුද්ධිමය සහ කලාත්මක හැකියාවක් ඇති පුද්ගලයන් විසින්. ඔවුන් අතර ප්‍රකට ලේඛකයන්, කලාකරුවන්, සංගීතඥයින්, නර්තනවේදීන් මෙන්ම චින්තකයන්ද සිටිනවා. ඒ වගේම ඔවුන් විසින් නිර්මාණය කරන නිර්මාණ උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකමකින් අනූනයි. ඒ වගේම ඒවායේ පවතින බුද්ධිමය සහ සදාචාරාත්මක මට්ටමත් ඉතා උසස් තලයක පවතිනවා. නිදසුන් ලෙස අමරදේව ශූරීන්, සුනිල් ශාන්ත මහතා සහ මකුලලෝ මහතා හඳුනාගත හැකි. මොවුන් අප රටේ ජන සංගීතය සහ ඉන්දියානු සංගීතය එක්කර අප රටට ආවේනික වූ සංගීතයක් නිර්මාණය කළා. සම්භාව්‍ය සංස්කෘතිය අත්‍යන්තයෙන්ම අන්තර් සංස්කෘතිකයි. ඒ කියන්නේ විවිධ සංස්කෘතීන්ගේ ආපාසය සම්භාව්‍ය සංස්කෘතිය තුළ තිබෙනවා. උදාහරණ ලෙස අප රටේ සාහිත්‍යයට රුසියානු සාහිත්‍ය යම් බලපෑමක් කර තිබෙනවා. ඒ වගේම අප රටේ සංගීතයේ බිහිවීමට ඉන්දියානු සංගීතයේ ආපාසය අපිට ලැබී තිබෙනවා. සම්භාව්‍ය සංස්කෘතිය ජන සංස්කෘතියමින් ඕනෑම අයකුට රසවිඳිය නොහැකි. මේ සඳහා වෙනම පෙරහුරුවක් අවබෝධයක් තිබිය යුතුයි. සම්භාව්‍ය සංස්කෘතියේ කලාකෘති සඳහා වෙනමම භාෂාවක් තිබෙනවා. සම්භාව්‍ය සංස්කෘතියට ප්‍රධාන නිදසුනක් ලෙස ලොව ප්‍රකට සංගීතඥයෙක් වන බීතෝවන්ගේ සංගීතය හඳුන්වා දිය හැකියි. අපි දැන් බීතෝවන්ගේ සම්භාව්‍ය සංගීතයේ කොටසක් රසවිඳිමු. Thank you.
ඒ වගේම සම්භාව්‍ය සංස්කෘතිය සඳහා තවත් කදිම නිදසුනක් වන්නේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍රයි. මෙතුමාගේ චිත්‍ර තුළ සම්භාව්‍ය සංස්කෘතියේ පවතින විවිධ ලක්ෂණ ඉතා හොඳින් ගැප් වී තිබෙනවා. ජන සංස්කෘතියේ ජන උරුමයක් වන අතර සම්භාව්‍ය සංස්කෘතිය සමාජයේ පවතින ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරනවා. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ බ්‍රිතාන්‍යයේ පවතින ආර්ට් ගැලරියයි. 19 වන සියවස අගභාගය වන විට සම්භාව්‍ය සංස්කෘතිය විනාශ වීම ආරම්භ වුණා. ඒ වගේම 19 වන සියවස සම්භාව්‍ය සංස්කෘතියේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙනවා. සම්භාව්‍ය සංස්කෘතිය විවිධ සංස්කෘතීන්ගේ ආපාසය ලබා තිබෙනවා. ඒ වගේම මෙම සංස්කෘතිය නිර්මාණය කනු ලබන්නේ ඊට විශේෂ බුද්ධිමය සහ කලාත්මක හැකියාවක් ඇති පුද්ගලයන් විසින්. ඕනෑම අයකුට මෙම සංස්කෘතියේ රස විඳිය නොහැකි. මේ සඳහා වෙනම පෙරහුරුවක් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සම්භාව්‍ය සංස්කෘතියේ කලාකෘති සඳහා වෙනමම භාෂාවක් තිබෙනවා. අද අපි U-Media YouTube නාලිකාව ඔස්සේ ප්‍රධාන සංස්කෘතික ප්‍රභේදයක් වන සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳව කතා කළා. U-Media YouTube නාලිකාව subscribe කරන්නත්, ඔයාලගේ වටිනා comments දාන්නත්, like කරන්නත් අමතක කරන්න එපා. එසේනම් තවත් දවසක තවත් සංස්කෘතික ප්‍රභේදයක විස්තර රැගෙන නැවතත් අපි හමුවෙමු. එතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක්.